ගානක් තරම් හීනේ Asus Zenbook S13 OLED review එක. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting video එකකට. Asus සමාගම යාළගේ අලුත්ම Zenbook එකේ වෙලා තියෙන review එකකට ඉතින් thank you කියලා කියනවා Asus සමාගමට මේ review එක මේ experience එක ඔයාලට අරගෙන එන්න මේ Zenbook එක notebook එක අපිට ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් මගේ අතේ පෑනක් තියෙනවා අපි සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කටයුතු digital life එකත් එක්ක අඩු වුණාට අපි පාවිච්චි කරන පෑනක් කියලා කියන්නේ බොහොම පහසුවෙන් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් සැහැල්ලු බොහොම හීනිතය මේකට Asus සමාගම කියන විදිහට සමාන වෙනවා මේ notebook එක මේකට හේතුව තමයි බොහොම පුංචි form factor එකක එන බොහොම පහසුවෙන් අරගෙන යන්න පුළුවන් ඒ වගේම පෑනක් තරම් ඒ කියන්නේ සෙන්ටිමීටර් එකකට වඩා thin design එකක තමයි මේ notebook එක launch වෙන්නේ ඉතින් මෙතනදී color accuracy එක battery life එක මේ හැම දෙයක් එකම සාමාන්‍යයෙන් design කෙනෙකුට on the go in mobility විශේෂයෙන්ම තැනකට අරගෙන ගිහිල්ලා color accurate දේවල් නිර්මාණය කරගන්න කෙනෙකුට මේ notebook එක වැදගත් වෙනවා. ඉතින් පළවෙනියටම අපි කතා කරමු අපේ මේ notebook එකේ packaging එක ගැන. එහෙම නැත්නම් Zenbook එකේ packaging එක ගැන. මෙතනදී මං ගාව තියෙන්නේ notebook එක විතරයි. හැබැයි මේක එන්නේ ටිකක් ලොකු box එකක. ඉතින් මේ box එක ඇතුලේ අපිට තියෙනවා මෙන්න මේ notebook එක අඩංගු වෙන box එක. ඒ වගේම මෙතනදී අපිට තියෙනවා charging brick එක. මේක 65 watt USB type C charging brick එකක්. බොහොම ඉක්මනට notebook එක මේ Zenbook එක charge කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට pouch එකක් තියෙනවා මේ laptop එක බොහොම පහසුවෙන් දාලා ඔයාගේ backpack එකේ ඕනම තැනක pack කරගෙන අරන් යන්න පුළුවන් විදිහට ආරක්ෂිතව. ඒ වගේම තමයි මෙතනදී මේ තියෙන design එක සම්පූර්ණයෙන්ම recycle cardboard paper වලින් හදලා තියෙන්නේ. කිසිම විදිහකට මේක පරිසර හානියක් සිද්ධ කරන packaging එකක් නෙවෙයි. මේකේ Asus සමාගම highlight කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී එන අර sides දෙක මේ box එක hold කරන side holders දෙක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ Zenbook එක ඔයා වැඩ කරන වෙලාවට ටිකක් elevate කරලා තියාගන්න වෙනස්ම touch එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ මගේ අතේ තියෙන්නේ Asus Zenbook S13 එක. ඔයාලට පේනවා ඇති කොච්චර හීනිද කියලා. පෑනක් එක compare කරාම laptop එකේ මහතම තැන උනත් මේ pen එකත් එක්ක බොහොම සරලව වැහිලා යන design එකක් තියෙන. ඉතින් බොහොම පහසුවෙන් ඔයාට තැන් තැන් වල අරන් යන්න. ඒ වගේම form factor එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව laptop එකක් bulky දෙයක් කියන එකෙන් එහාට වෙලා ඉතාමත් slim notebook එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් Zenbook එකේ design එක ගැන කත්තොත් අපි ඉස්සල්ලාම කතා කරලා යුතුයි මේකේ weight එක kilogram 1ක් වගේ තමයි මේකේ සම්පූර්ණ weight එක වෙන්නේ. බොහොම පහසුවෙන් ඇඟිලි දෙකකින් වුණත් අපිට අරගෙන යන්න පුළුවන්. ඒක තන තන අරගෙන යන කට්ටියට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම magnesium coated aluminum chassis එකක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් rigidity එක මම බොහොම force එකක් දාලා මේක එහාට මෙහාට කරත් බොහොම හොඳ rigidity එකක් තියෙනවා. thin and light weight උනාට ඒ වගේම තමයි Asus සමාගම මෙතනදී special coating එකක් මේ උඩට දීලා තියෙනවා. මෙතනදී fingerprints මේකට වදින්නේ නැති වෙන්නේ. ඉතින් මේ වගේ shiny metal laptop වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට ටිකක් oily fingers තියෙනවා නම් ඔයා වැඩ කරද්දී මේ fingerprint magnet එකක් බවට පත් වෙනවා. නමුත් ඒක මෙතනදී නැහැ. ඒකත් Asus සමාගම හිතලා තියෙනවා. Asus Zenbook S13 OLED notebook එකේ specs විදිහට අපිට මෙතනදී තියෙනවා 13th gen i7 1355U CPU එකක්. ඉතින් 1355U අකුරෙන් ඉවර වෙද්දී මේක mobility වලට තමයි plan කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අඩු power එකක් low power usage එකක් එක්ක හොඳ balance performance එකක් මේ හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතනදී 16GB usable RAM එකක් තියෙනවා. ඒ වගේම මේක on board විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ chip එකටම motherboard එකටම මේක main board එකටම solder කරලා
තියෙන්නේ. ඒ වගේම වට 32GB variant එකක් ගන්න අවශ්‍යයි නම් ඒකත් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් එකම මෙතනදී PCIe Gen 4 SSD එකක් තමයි පාවිච්චි වෙන්නේ data storage වලට. ඒ වගේම මෙතනදී අපිට 63Wh battery එකක් තියෙනවා. 63Wh කියලා කියන්නේ ටිකක් ලොකු battery එකක් නෙවෙයි. හැබැයි මේ notebook එකේ brightness full කරලා full charge එකකට පස්සේ video එකක් play කරා පැය 7කට වඩා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ video එක play වෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා Wi-Fi එකට connect වෙලා සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරනවා නම් පැය 6කට වඩා solid performance එකක් battery එකෙන් ලබා ගන්න පුළුවන්. Heavy task නෙවෙයි internet email ඒ වගේම photo designing manipulation මේ වගේ දේවල් එක්ක. IO ports ගැන කතා කරද්දී Zenbook එකේ අපිට මේ තියෙන slim, thin and lightweight design එකත් එක්ක අවශ්‍ය කරන connections හැම එකක්ම තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා wireless විදිහට connect වෙනවා නම් අලුත්ම Wi-Fi 6E connection එක වගේම Bluetooth connection එක තියෙනවා. බොහොම speed විදිහට මේවා connect කරගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඔයා පාවිච්චි කරන network එකේ speed එක 90 තමයි මේක තීරණය වෙන්නේ. ඒ වගේම තමයි අපිට HDMI 2.1 port එකක් තියෙනවා. මේ හරහා 4K 60 Hz දක්වා output එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම USB Type C Thunderbolt 4 ports දෙකක් අලුත්ම 13 gen Zenbook එකේ අඩංගු වෙනවා. මේ හරහා power delivery වගේම අපිට 8K 60 Hz දක්වා video signal output එකක් ගන්න පුළුවන්. ඉතින් Type C display එකක් තියෙනවා නම් බොහොම පහසුවෙන් මේක හරහා ඔයාට monitor එකට connect වෙන්න පුළුවන්. ඒ වගේම monitor එකේ Type C වල power delivery තියෙනවා නම් ඒ හරහාම notebook එක charge කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට USB Type A port එකක් වගේම ඔන්න මේ thin and light notebook එකේදී mic headset combo jack එකක් මෙතනදී අඩංගු කරලා තියෙනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍ය දේ notebook එකේ අපිට fingerprint reader එකක් නැහැ. මේක මීට කලින් Zenbook වල විශේෂම වගේ thin and light වලට තිබ්බා. නමුත් මේ වෙනකොට Asus සමාගම අපේ Windows 11 10 වල තියෙන face recognition feature එකට අවශ්‍ය කරන විදිහට මෙතනදී cameras upgrade කරලා තියෙනවා. තප්පර දෙක තුනක් ඇතුළත අපිට notebook එකට sign in වෙන්න පුළුවන්. Zenbook S13 OLED එකේ highlight එක මේ තියෙන specs එක display එක කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී 16:10 aspect ratio එකක අපේ display එක තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් දේවල් වැඩි කරලා. ඉතින් සාමාන්‍යයෙන් අපි දකින 16:9 aspect ratio එක තමයි videos වල පාවිච්චි වෙන්නේ. ඒ වගේම තමයි 2880x1800 කියන resolution එක මේ 13 inch පුංචි form factor එකට එද්දී display scaling settings වලදී 100%ක් 200% scale up එකක් මෙතන තියෙනවා. හැබැයි ඔයගේ content එකක් ඔයාලට බලන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම 100% scale එකට ගිහිල්ලා ඒ විශේෂම movie එකක් වගේ දෙයක් ඔයා බලනවා නම් ඒ දේවල් බලන්න පුළුවන්. ඉතින් මෙතනදී අර සාමාන්‍ය වැඩ කටයුතු කරන්න මේ තියෙන original 100% scale එකෙන් ටිකක් විතර අමාරුයි කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. හැබැයි ඒක අවශ්‍ය වෙන කෙනෙක් ඉන්නවා නම් high resolution screen එක ඔයාට ඒකත් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. performance ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට මෙතනදී පේන්නේ video editing මොන විදිහටද මම කරන්නේ කියලා. ඉතින් මේ notebook එකේදී හැමදාම නැත්නම් Zenbook එකේදී ඔයාට light weight විදිහට මෙතනදී DaVinci Resolve ඒ වගේම premium උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී පාවිච්චි කරන්නේ Resolve software එක. ඉතින් මේ හරහා බොහොම පහසුවෙන් ඔයාට ඔයාගේ timeline එකක් දාගන්න මේ දේවල් අතර scrub කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. Intel onboard graphic වුණාට ඔයාට වැඩක් කරගන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ තියෙන්නේ Intel U series CPU එකක්. ඉතින් මෙතනදී අපේ CPU ID hardware monitor එක යටතේ බැලුවොත් අපේ CPU එකේ තියෙන performance cores දෙකක් efficiency cores 8ක් ඒ වගේම මෙතනදී package temperature එක සෙල්සියස් අංශක 62ක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මම playback එක එක්ක බැලුවොත් මේක 70 මේ වගේ 75ක් වගේ
වෙනකන් යනවා උපරිමය 90ක් ගිහින් තියෙනවා මේ දින සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී අපේ CPU එකේ වගේම සිස්ටම් එක perform කරන විදිහ ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න සිස්ටම් එකට හොඳ ෆෑන්ස් වලට ඉන්ටේක් එකක් තියෙන්න ඕනේ ඉතින් මේ දේවල් එක Asus Zenbook S13 OLED එක වැදගත් වෙනවා විශේෂයෙන්ම color calibrated accurate panel එකක් display එකක් high resolution ඕන වෙන on the go ඉන්න ඕනම professional කෙනෙකුට ඉතින් මේ හරහා ඔයාට long battery life එකක් තියෙනවා type c charge එකක් මේ වෙනකොට හැමතැනම තියෙනවා බොහොම පහසුවෙන් charge කරගන්න පුළුවන් ඒ වගේම displays ඔයාට power up කරගන්න HDMI වගේම type c thunderbolt තියෙනවා ඉතින් මේ හැම දෙයක් එකම ගොඩක් හොඳ punch එකක් තියෙන පුංචි package එකක් කියලා කියන්න පුළුවන් ඔයාට laptop එකක් අරගෙන යනවා කියන bulky feeling එක නැතුව බොහොම සරලවම මෙතනදි මේක ඔයාගේ bag එකක දාගෙන අරගෙන යන්න පුළුවන් ඉතින් මේ දේවල් එක මතක් කරනවා විශේෂයෙන්ම Asus මේ වගේ products මිලදී ගද්දී ලංකාවේ authorized resellers ලා හරහා original products ම මිලදී ගන්න කියලා විශේෂයෙන්ම අහන්න ඔයාට ලංකාවේ Asus service center එක හරහා warranty claim කරන්න පුළුවන්ද කියලා මේක ගොඩක් වැදගත් වෙනවා මොන හරි ප්‍රශ්නයක් ආවොත් electronic device එකක් විදිහට Asus සමාගමේ authorized network එක හරහා authorized reseller කෙනෙක් හරහා ඔයා ලබා ගන්න දෙයට ඔයාට නියම වටිනාකමක් හිමි වෙනවා කියන එකත් අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි ඉතින් මේ review එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන් පල්ලෙහා comment section එකේ දාන්න ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න හම්බෙමු තවත් video එකකින්